කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල විස්සයි 21 අයවැය පාර්ලිමේන්තුවට අයවැයෙන් ජනතාවට සහන රැසක් වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කොවිඩ් රක්ෂණ ක්‍රමයක් වාහන අමතර කොටස් පදු අඩු කෙරේ විශ්‍රාම ගන්නා වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කරයි අඩුවාදාම් ලාභීන්ට සහ මධ්‍යම පාන්තිකයන්ට නිවාස නයෝජනා ක්‍රම කෘෂිකර්ම සත්ව දීවර ශේෂ්ත්‍රයේ ඉදිරි පස් වසර තුල බදුවලින් නිදහස් රාමංජ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් අපවත් වෙයි මෙරට කොරෝනා ආසාදනයේ විශ්ව ලැබූ සංඛ්‍යාව 12000 ඉක්මවයි කොළඹ මෙන්ම බස්නාහිර පළාත තව දුරටත් අධි අවධානමක වෛද්‍ය සුදත් සමරවීර කියයි ගත වූ පැය 24 තුලත් වැඩිම රෝගීන් කොළඹින් ජනතාවට සාධනීය විසඳුම් ලබා දීමට විපක්ෂය සූදානම්. හිටපු දීවර ඇමති දිලීප් මාධ්‍ය ඉදිරියේ අමුවෙන්ම මාළුකයි. ප්‍රතිමෙන් දේශීය පුවත්. 2021 වසර සඳහා වන අයවැය යෝජනාව අද පසුරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙවර අයවැය තුලින් ජනතාවට සහන රසක් යෝජනා කර තිබෙනවා. දෙදහස් විසියක විසර්ජන පනත් කෙටුම් පත ඔක්තෝබර් මස 6 වනදා ගැසට් කිරීමෙන් අනුතුරුව ඔක්තෝබර් මස 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව 2021 විසර්ජන පනත් කෙටුම් පත දෙවන වර කියවීම හෙවත් අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමයි අද පස්වරුවේ මෙලෙස ආරම්භ වුණේ. මෙවර අයවැය මෙරට 75 වන අයවැය ප්‍රකාශයයි. කතානායක මහින්ද යාප අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් අද පස්වරු 1:30ට පමණ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වුණා. අයවැය කතාව කරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු බද අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා කරු කතානායකතුමනි අධිකරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති රාමුව තුල 2021 2023 අධිකාලීන ආර්ථික පුනර්ජීවන ආදිලිදුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ මාත් අතුටුදිනි ගරු කතානායකතුමනි අධිකාරී ජනාධිපතිතුමා පාර්ලිමේන්තු අමතමින් කළ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙක තුනින් අවධාරණය කළ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ සෞභාග්‍ය දැක්ම තුලින් මේ රටේ ජනතාව අපේක්ෂා කළ සැමට ප්‍රතිලාභ ලැබෙන අපේම ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමයි අපගේ සමාජ සංවර්ධන වැඩපිළිවෙලේ මූලික අරමුණ වී ඇත්තේ කොවිඩ් 19 ඇතුළු වසංගත රෝගවලින් මෙන්ම මේ වෙන විට ඉහළ මට්ටමකට ඇති බොහෝ රෝගවලින්ද ජනතාව මුදාගැනෙන පරිදි නිදහස් සෞඛ්‍ය සේවය ජනතාවට තවදුරටත් ඵලදායී වන ලෙස පුළුල් කිරීමයි උදෙක් ආනයන මත රඳා පවතින වෙළඳ ආර්ථිකයක් වෙනුවට ගොවි නිෂ්පාදන හා කෘෂිකර්මීකරණයක් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් මුල් කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ජනතිය අපේක්ෂාව බව ගම සමග පිළිසඳරක් ජනතා සංවාදයෙන් අප තේරුම්ගෙන තිබෙනවා පසුගිය රජයේමින් රාජ්‍ය සේවය එලා නොදක ඒ හැකියාවන් අවතක්සේරු නොකර විනිවිද භාවයෙන් යුතුව අවම පිරිවකින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක විය හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතු වෙනවා රජයේ සර්ව ආර්ථික ගමන් මග සෞභාග්‍ය දැක්ම සර්ව ආර්ථික වැඩපිළිවෙලට අනුව සමාජයේ සියලු පාර්ශ්වවලට ප්‍රතිලාභ ලැබෙන 6% ඉක්මවන මැදිකාලීන ආර්ථික ව්‍යවහාරයක් පවත්වා ගැනීම
අපගේ ඉලක්කය වෙනවා මිල ස්ථාවරත්වයේ ඇති කර ගනිමින් 5%ක් පමණ වාර්ෂික උද්දමන වේගය පවත්වා ගනිමින් ජීවන වේදම් පාලනයට මුල් තැන දී යුතු වෙනවා ස්ථාවර ඔලියා විදේශ විනිමය අනුපාත බදු ප්‍රතිපත්තිය බැංකු හා මුල්‍ය පහසුකම් මා ආයතනික ව්‍යාකාරීත්වය භාණ්ඩ හා සේවා සැපයුම දිරිගැන්විය යුතුයි ජනතාවගේ ආර්ථික නිදහස තහවුරු කරමින් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට රජයේ පහසුකම් සැපයන විවාත්මක වෙනසක් වෙළඳපොළ ආර්ථික රාමුව තුළ ඇති කිරීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන උපයයි මාර්ග වෙනවා රජයේ ආදායම හා වියදම අතර ඇති 9%ක පමණ පරතරයේ 4% මට්ටමකට වාර්ෂිකව අඩු කර ගැනීම අපගේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ අරමුණ අතර ප්‍රධාන සංදිස්ථානයක් ජාතික ආදායමෙන් 90%ක් වන රාජ්‍ය ණය 70%ක් වඩා අඩු කර ගැනීම දේශ ණය සංයුක්තය තුල ඇති වී ඇති අවදානම් අඩු කර ගැනීමත් එම සංදිස්ථානයට ළඟා වීම සඳහා අවශ්‍ය වෙනවා බැංකු මුල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍ර හැර භාණ්ඩ ආනයන හා නිෂ්පාදනය හා සේවා සැපයීම් සඳහා ව්‍යාපාර පිළිවෙතම මාසකට රුපියල් මිලියන 25කට වැඩි ව්‍යාපාරවලට අදාළ 8%කට වැඩක වැඩබද්ද නොවෙනස්ව පවත්වාගෙන යාමට යෝජනා කරනවා. දැන්ට විවිධ ආයතන හා නීති විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන් සිගරට් දුරකථන සේවා සූදු ගෙමි මෝටර රථ වැනි මුළු බදු ආදායමෙන් 50%කට වැඩි බදු ආදායම් දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා එක බදු ක්‍රමයක් ऑनलाइन තාක්ෂණයේ ඔස්සේ කළමනාකරණය කිරීමට සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් ස්පෙෂල් ගුඩ්ස් ඇන්ඩ් සර්විසස් ටැක්ස් හඳුන්වා දීමට යෝජනා කරනවා සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත් නීති විරෝධී පත්පැන් හා දුම්වැටි වෙළඳාම වළක්වා ගැනීමෙන් නියාමනය ශක්තිමත් කිරීමට හැකිවන පරිදි යොදා ගැනීමෙන් ආදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙම ප්‍රතිසංස්කරණයේ තවත් අරමුණක් 2020 ජනවාරි මාස 1 වෙනි දින සිට සරල බදු ක්‍රමයක් හා ඔන්ලයින් බදු පරිපාලන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බැවින් එතෙක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තු ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි බදුවලට අදාළ හික බදු ගෙවන්නන්ගේ මුල්‍යමය හැකියාව පදනම් කරගත් අවසන් හා පූර්ණ ෆුල් ඇන්ඩ් ෆයිනල් සෙටල්මන්ට් විසඳුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත්ව අදාළ ලිපි ගොනු වසා දැමීමට යෝජනා කරනවා එමෙන්ම 2021 4 වෙනි දින සිට සියලු සමාගම් ව්‍යාපාර බදු ඊ-ෆයිලින් ක්‍රමය යටතේ අනිවාර්ය කිරීමද බදු හා සෑම ගනුදෙනුවකටම අදාළ ජාතික ඇඳුම්පත් අංකය යොදා ගැනීමට හැකිවන පරිදි බදු නීතිය සංශෝධනය කරනු ලබනවා බදුවා ව්‍යාචනා කඩනමින් විසඳුම් සඳහා විශේෂ බදුවා ව්‍යාචනා උසාවියක් ඇති කිරීමටද යෝජනා කරනවා ගරු කථානායකතුමනි උද්ගලික ආදායම් බද්ධ ක්‍රියාත්මක වන්නේ වැටු පොලි පොලි කුලි ලාභාංශ වෙනත් ආදායම් ප්‍රභවයන්ගෙන් මාසකට රුපියල් 250,000කට වැඩි ආදායම් ලබන්නන් සඳහා පමණයි උපයන විට බදු ගෙවීම පිළිමත රඳවා ගැනීම බදු අවෝසි කර තිබෙනවා මාසකට 250,000කට වැඩි ආදායම් ප්‍රභවයන් ඇති වැටු පොලි වැනි ආදායම් ලබන්නන්ට මාසිකව අදාළ බදු මුදල ගෙවීමට අවශ්‍ය නම් සේවා ස්ථානවලට හෝ බැංකුවලට ඒ පිළිබඳ උපදෙස් දීමට හා වසර අවසානයේ සමස්ත ආදායම් ප්‍රකාශයේ මගින් සිය බදු වගකීම් තුලනය කර ගැනීමට සරල ක්‍රමයක් හඳුන්වා දෙනු ලබනවා ඉදිරි වසර පහ තුළ කෘෂිකර්ම සත්පා දීවර කටයුතු වලින් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා තොරතුරු තාක්ෂණ ආශ්‍රිත දේශීය හා විදේශීය සැපයීම් මෙන්ම නිවාසිකව හා විදේශගතව උපයනු ලබන විදේශ ආදායම් ද ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා රජයේ බදු ආදායමෙන් 80%ක් රැස් කරන්නේ ඉහළ ආදායම් හා මහ පරිමාණ ව්‍යාපාර බැංකු හා මුල්‍ය ආයතන වලිනුයි 2013-14 වර්ෂවල මා විසින් හඳුන්වා දුන් රෙවෙනියු ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් සක්‍රිය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා ඒකී බදු ගෙවන්නන් ඉලක්ක කරගෙන බදු කළමනාකරණය කිරීම සඳහා පිටුවා ඇති විවිධ දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ ඉරිජු වගකීම් කීම යටතේ පරිපාලනය කිරීම සඳහා එක් අංශයක් යටතේ ලාජ් ටැක්ස් පේයර් යුනිට් පත් කිරීමට කටයුතු කර තිබෙනවා උපසාධන කමිටි හා ආයතන වල පොලි ආදායම් සඳහා පසුගිය රජය පැනව බදු එම ආයතන වල ඉදිරි කිරීම දිරිගැන්වීම සඳහා නිදහස් කිරීමට යෝජනා කරනවා ශ්‍රී ලංකාවේ නිවාසිකව සේවය කරන විදේශිකයන් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල අතිශය සැපයි ඉපීම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණය වලින් සුපිරි මහල් නිවාස මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසීමට යෝජනා කරනවා දේශීය සමාගම් කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කිරීම දිරිගැන්වීම සඳහා 2021 12 31 වෙනි දිනට පෙර ලයිස්තුගත කරනු ලබන සමාගම් වලට 50%ක් ආදායම් බදු සහන ලබා දීමටත් ඉන්පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් බද්ද 14%ක් ලෙස
පවත්වා ගැනීමටත් යෝජනා කරනවා. කොළඹ හා හම්බන්තොට වරායන් කේන්ද්‍ර කොටගෙන ජාත්‍යන්තර වෙළඳාම් භාණ්ඩ තොග හුවමාරු මධ්‍යස්ථාන commodity trading hub වශයෙන් බන්දිද ගුදම් bonded warehouses පාසුකම් සඳහා ආයෝජන දිරිගැන්වීමට එවැනි අක්වෙරළ offshore ව්‍යාපාර හාසු ගුදම් පාසුකම් සඳහා කුලීබදු සහන දීමට යෝජනා කරනවා. ජාතික ආරක්ෂාව තාරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවල රණවිරුවන්ගේ විමුක්තිමය කුසලතා වැඩි දියුණු කිරීම නවීන තාක්ෂණ පහසුකම් ලබා දීම සඳහා වැඩි කාලීන සැලසුමක් අවකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව ශක්තිමත් කිරීමට මුල් තැන දී තිබෙනවා. මත්ද්‍රව්‍ය උදුරු පාලනය කිරීම හා අප රට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගනුදෙනු කරුවන්ගේ තිප්පලක් වීමේ තර්ජනය මුලින් උපටා දැමිය යුතුයි. භාණ්ඩ ස්මගල් කිරීම පාලනය කිරීම ධීවර සම්පත් හා ධීවර ප්‍රජාවට අවශ්‍ය ආරක්ෂණ පහසුකම් ලබා දීමටත් ඉන්දියානු සාගරයේ නාවික පහසුකම් සඳහා සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා එම ආයෝජනය දායක කර ගැනීමට රජය අපේක්ෂා කරනවා. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව අගුවන් හමුදාව අපදා කළමනාකරණය ඇතුළු බහුවිධ කාර්යන්හිදී සිදු කරනු ලබන කාර්යභාරයන් සඳහා අවශ්‍ය කෙටි කාලීන යන්ත්‍රෝපකරණ හා ජටිතල පහසුකම් ගැනද අවධානය යොමු කර තිබෙනවා. එම මැදකාලීන හා දීර්ඝකාලීන සැලසුම් රාමුව තුළ අවශ්‍ය මූලික අවශ්‍යතා සඳහා රුපියල් මිලියන 20000ක් අතිරේක ප්‍රතිපාදන ත්‍රිවිධ හමුදාවන්ට වෙන් කිරීමට යෝජනා කරනවා. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකා සේනා සේවාවල විශ්‍රාමික ආබාධිත රණවිරුවන් මියගිය රණවිරුවන් හා එම පවුල්වල යැපෙන්නන් සඳහා රණවිරු සේවා අධිකාරිය දියත් කර ඇති ආබාධිත රණවිරුවන් සහායක උපකරණ ලබා දීම නිවාස ණය අධ්‍යාපන හා සංවර්ධන වැඩසටහන් හා ව්‍යවසාය සංවර්ධනය හා වෛද්‍යාධාර ලබා දීම සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමට යෝජනා කරනවා. महाजन आरक्षा तहुर्वन पारधि पुलिस सेवे शक्तिमत किरीमठ राज्य विशेष अवधान यम करते मिलवा सियलु पुरवासी अंत बी एम सेकंड तुर्व निधास जीवात्मतावास पारिशादी ताहुर कल युत मद्रव्य उदुरु पालने किरीम रतवान मार्ग नीति क्रम नियामने किरीम संचारक पुलिस सेवा तर किरीम मेन्म मंकोल कैम अपराध वेलक्वीम संधा विशेष पूर्ण किरीम අවශ්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්න පොලිස් මුර සංචාර කටයුතු පුළුල් කරමින් ප්‍රජා ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් රත් යෙදීමටද යෝජනා කරනවා. මහජන ආරක්ෂාව අඳුනාගත් විවිධ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට යෝජනා කරනවා. ගමට sannivedanaya තාක්ෂණය තුලින් සියලු පාර්ශ්ව සම්බන්ධ කරගත් ජීජල් ශ්‍රී ලංකාව ටෙක්නොලොජි බේස් සොසයිටි ඇන්ඩ් ඩිග්නිටි ඉන්ක්‍රීස් ශ්‍රී ලංකා අත්කිරීමට රජයේ දැක්මයි 100%ක් 4G ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් සැලසුම් කර තිබෙනවා. තාක්ෂණ උද්‍යාන පහක් ගාල්ල කුරුණෑගල අනුරාධපුරේ මහනුවර හා මඩකලපු දිස්ත්‍රික්කවල අත්කිරීමට යෝජනා කරනවා. මාතර දෙනියාය ප්‍රදේශයේ නාවික විශ්වවිද්‍යාලයක් 2023 පෙර ආරම්භ කිරීමටද අධිකර ජනාධිපතිතුමා මූලිකත්වය ගෙන තිබෙනවා. තාක්ෂණය සමෘද්ධි සෞඛ්‍ය විශ්වවිද්‍යාල ඇතුළු ශ්‍රේෂ්ඨ රැසක් සඳහා මෙවර අයවැයෙන් ලබා දෙන සහන පිළිබඳ අයවැය යෝජනා මෙලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළා. සෞඛ්‍ය සේවා ආයෝජනය කුයිඩ් වසංගත කර උවදුර මර්ධනය කරමින් ජන ජීවිත පවත්වාගෙන යාම නොවැළැක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ World Health Organization මෙම බොහෝ රටවල් විසින් පුරෝගතනය කර තිබෙනවා. බොහෝ රටවල දෙවන තුන්වන අදියරද මෙම වසංගතයේ පැමිණ තිබෙනවා. මෙම යථාර්ථය තුළ දිවයින පුරා වීදි ඇති සෞඛ්‍ය සේවා ස්ථාන මාතෘ හා ළමා සහ ඩිස්පෙන්සරි වැඩිහිටි සේවා මධ්‍යස්ථාන රසායනාගාර සේවා පරීක්ෂණ ආයතන හා සේවා මධ්‍යස්ථාන ආශ්‍රිත කාර්ය මණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන සැපයීමට යෝජනා කරනවා. කොවිඩ් ඇතුළු අසංගත රෝග නිරෝධායනයේදී තාවකාලිකව අහිමිවන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා. සේවක සංඛ්‍යාව 50ක් මොන ව්‍යාපාර කර්මාන්ත ශාලා ඉලක්ක කරගෙන එවන් ව්‍යාපාරික ආයතනවල පිළිවැටුමෙන් 100.5 2.5 රක්ෂණ දායක මුදලක් අය කිරීමටද යෝජනා කරනවා. සේවක සංඛ්‍යාව 5ක් ඉක්මවන සිල්ල රහත්තුග වෙළඳසැල් මෙම හොටල් සඳහාද මෙම රක්ෂණ ක්‍රමය යොදා ගැනීමට අපේක්ෂා කරනවා. සියලුම රාජ්‍ය සේවා සේවාවන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කුයිඩ් රක්ෂණ යෝජනා රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. ලදරු හා ගැමිණි මවවරුන්ගේ පෝෂණ වර්ධනය දී පෝෂණ නිෂ්පාදනය වැඩි කිරීමට රුපියල් මිලියන 1500ක් අතිරේක ප්‍රතිපාදන වෙන් කරුම් ලබනවා. ලදරුවන් හා ගැමිණි මවවරුන් සඳහා අඛණ්ඩව නියමිත ත්‍රිපෝෂ ආහාර නොකඩවා ලබා දීම මාර්තු මාසයේ සිට ආරම්භ කරනවා.
දුරස්ථ අධ්‍යාපන දුෂ්කර පාසල් වලට රූපවාහිනී යන්ත්‍ර මගින් ගුරුදේවතර අධ්‍යාපන නාලිකාව සියලු ශිෂ්‍යන් සඳහා විවෘත කිරීම කඩිනම් කිරීමටද සැලසුම් කර තිබෙනවා මේ වෙනුවෙන් රුපියල් මිලියන 3000ක අතිරේක ප්‍රතිපාදන उपाधि प्रदान अध्यापन आयतन उजना विश्वविद्यालय पास जातक विश्वविद्यालय वैद्य इंजीनियर ताक्षण नीति वाणिज्य व्यापार कलमनाग्रणी आदि विषयान सदाई प्रस्थाकिवश प्रतिपादन करवा समगामी वर्ग्यवस्था शीघ्र इलुम करेषयान लक कर निवास नवन नगर विश्वविद्यालय यूनिवर्सिटी दिश्रेट एक बैगिंग योजना करवा මේ ආරම්භයක්ලෙස කළුතර අම්පාර පුත්තලම නුවරඑළිය දිස්ත්‍රික්කවල දැනට පවත්නා වෘත්ති අධ්‍යාපන වෙනත් රාජ්‍ය ආයතන සතුගොඩනැගිලි හා යටිතල පාසුකම් දියුණු කිරීමට ඉදිකිරීම යෝජනා කරනවා. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ක්‍රීඩා සංස්කෘතිම ධාවන පාත සහිත ක්‍රීඩා පාසල් 10ක් දියුණු කරනවා. 2032 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමට ජාතික ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමත් 2025 වන විට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකය නිර්මාණය කිරීම 2021-24 මැදි කාලීන ආයෝජනයක් ආරම්භ කර ප්‍රාග්ධානයක් ලෙස රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. ගරු කථානායකතුමනි සංචාරක කර්මාන්ත පාස්කු ප්‍රහාරයෙන් කඩාවැටෙන සංචාරක ව්‍යාපාර යළි හිස්විසුවීමට පෙර කොවිඩ් ලෝක වසංගතයේ තත්ත්වයේ තුල පසුබෑමකට ලක් වී තිබෙනවා. සංචාරක ව්‍යාපාරික කටයුතු වල පළාත් පාලන ආයතන විසින් අය කරන බදු හා ගාස්තු සරල කර උපරිමයකට යටත් කිරීමට අවශ්‍ය සංශෝධන කිරීමටද යෝජනා කරනවා. කෘෂිකර්මයේ පෝර නොමිලේ ලබා දීමට අනිකුත් වගාවන් සදා කිලෝ 50 සිට 50ක් රුපියල් 1500ක සහන මිලටත් ලබා දීමට සාතික කරනවා. මේද සමගාමීව කාබනික පෝර භාවිතය වැඩි කරමින් උසස් ගුණයෙන් යුත් මිශ්‍ර පෝර භාවිතය දිරිගන්වන කාබනික බෝව වගා කලාප සංවර්ධනය කරනවා. දීවරා මිලිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 250,000ක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. මත්ස්‍ය ගොවිපොළ කලාප සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනවා. එමෙන්න වතුකම් කරුවන් දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. විදුලි බලය මෙගාවොට් 300ක සෞර්‍ය බල විදුලි පද්ධතියට එක් කරගති. අතර 2021 ඉඳන් 23 කාලය තුළ දේශීය ආයෝජන හරහා මෙගාවොට් 1000ක ධාරිතාවක් එක් කිරීම අපේක්ෂා කරනවා. ආර්ථික නිෂ්පාදන ආර්ථිකය දේශීය නිෂ්පාදන වලට අවශ්‍ය ආරක්ෂණය සඳහා සෙස් බදු ක්‍රියාත්මක කිරීම ලබාගත නොහැකි යම් ද්‍රව්‍ය නවීන තාක්ෂණික යන්ත්‍ර හා උපකරණ අප්‍රාග්ධන භාණ්ඩ ආනයන සඳහා තිරුබදු ඉවත් කිරීම වාහන අලුත්වැඩියා කිරීමට මෙම වාහන ඉදලස් කිරීම ඇතුළු මෝටර රථ කාර් වාන්තේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට අවශ්‍ය අමතර කොටස් සඳහා බනවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා. ඒ අඩු හා වැඩි ආදායම් ලාභීන් සඳහා නිවාස 50,000 අංග සම්පූර්ණ නිවාස සංකීර්ණ ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම නිවාස ලබා ගැනීම සඳහා වසර 25ක ආපසු ගෙවීමේ කාලය තුළ 6.25ක් වාර්ෂික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මහා බැංකුවේ බැංකු නොවන මුල්‍ය සමාගම් අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මුල්‍ය සමාගම් නියාමනය සඳහා ශක්තිමත් ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට නිර්දේශ කර තිබෙනවා. රාමංජ මහනිකායේ මහානායක අතිපූජ්‍ය ඩාපාන පේමසිරි මහනා හිමියන් අපවත් වී තිබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී උන්වහන්සේ අපවත් වන විට 98 වන වියෙහි පසු වුණා. ऐतिहासिक कंद उड़रट महनुवर पात दूंबर उड गंपहा कोरले नापान ग्रामे उड़रट संभावनीय परंपरावकिन पेवतेन एकनायक मुद्यान सेलागे महकुमुरे गिदर किरिबंडार निलमितुमा सहा नियांगोड हिटिबंडार मुद्यान सेलागे बंडार मेनिकेगी पुत्रुवनाकलिस वर्ष 1923 जनवरी 20 एकनायक मुद्यान सेलागे महकुमुरे गिदर टिकिरिबंडार नमिन उन्वहान से उपतलेबुआ वलल मूलिक पासलिन अध्यापनेट अत्पोत्यबीमेन अनतुरुव गुन्नेपान
අමුණුගම මහවිද්‍යාලයෙන් වැඩිතුර අධ්‍යාපනයේ ලද ටිකිරි බණ්ඩාර කුමරු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ධුරයෙන් පෙදුම්ලත් අපවත් වී වදාළ තෙරිපැහැ සිරි සීලවංශ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් නාපාන පේමසිරි නමින් ශිෂ්‍යවරයෙකු ලෙස සසුන්ගත වූයේ 1933 වසරේදී 1943 දී උපසම්පදාවලත් උන්වහන්සේ දීර්ඝ කාලයක් සිදු කළ අධ්‍යන කටයුතු වලින්ලත් ධර්ම ශාස්ත්‍රීය සේවය පළමුව භික්ෂු පරපුරට දායාද කිරීමට 1945 දී නිට්ටඹුව විද්‍යානන්ද පරිවෙනස්ථානයේ මුල් කරගනිමින් ගුරු වෘත්තියට පිවිසුණා වේවැල් දෙණියේ මේදාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ අපවත් වීමෙන් අනුදුරව පුරප්පාඩු වූ රාමඤ්ඤ මහානිකායේ අතිගරු මහානායක පදවියටපත් නාපාණී පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා දුනුවිල සඳගිරිලින් විහාරය කුණ්ඩසාල වරාපිටිය බෝධිරුක්ඛාරාමය ඇතුළු විහාරස්ථාන රාශියක් ඉදිකිරීමටද මාර්ගෝපදේශකත්වය ලබා දී තිබෙනවා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග මෙහෙවරක් සිදු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය නාපාණී ප්‍රේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අප අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු. කිසියම් ප්‍රමවේදයකට අනුව මෙම සතියේ සිට විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 12000 ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. COVID-19 වෛරස් ආසාදනය වීම හේතුවෙන් බන්ධනාගාර ආශ්‍රිතව මෙවැනි විට රෝගීන් 506 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එනුව පැරණි බෝගම්පර බන්ධනාගාරයේ ආසාදිතයින් 41 දෙනෙකු, වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් 15 දෙනෙකුද නව ආසාදිතයින් ලෙස ඊයේ දින තහවුරු වුණා. ඊයේ දිනේදී COVID-19 ආසාදිත පුද්ගලින් 382 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුද්ගලින් 374 දෙනෙකුම දේශීය වහඳුනාගත් ආසාදිතයින් වනවා. එසේම ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් 382 දෙනා අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකීය මුහුදු ආරක්ෂකයින් 5 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්ෂකයින් 3 දෙනෙකු දවන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 231ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20ක් වාර්තා වුණා. COVID-19 නැවත නැවතත් රැල්ලක් වශයෙන් බොහෝ රටවල්වල වාර්තා වෙනවා. අපේ රට තුලත් මේ ඇති වෙලා තියෙන තත්ත්වය මේ අවස්ථාව වන විට යම්කිසි දුරකට පාලනය කර තිබුණා. කොළඹ මහනගර සභා සීමාවත් එතනින් ඔබට ගෙහින් බස්නාහිර පළාතත් යම්කිසි විදියකින් තවමත් අධික අවදානම් තත්ත්වයක පවතින්නේ. අපේ ජන සමාජය තුළින් රෝගීන් වාර්තා වෙනවා වගේම විවිධ ආයතන තුළත් රෝගීන් වාර්තා වීම යම්කිසි විදියකින් මේ පාලනය සඳහා අපිට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන ස්ථාන වෙනවා. ඒ නිසා සෑම ආයතනයකටම වගකීමක් තියෙනවා තමුන්ගේ ආයතනය තුළ COVID-19 පැතිරීම වැළැක්වීමට. එනුව මිනුවන්කොඩ ඇඟලුම් කම්හලට සහ පැලියකොඩ මත්ස්‍ය වෙළඳසලට සම්බන්ධ කොවිඩ් පොකුර අද උදෑසන වන විට 14000 සීමාව ඉක්මවා ගියා. එසේම COVID-19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාවද මේවන විට 750ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කුරුණෑගල තැපැල් කාර්යාලයේ සේවකයන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ රාත්‍රියේ තහවුරු වීමත් සමග කුරුණෑගල තැපැල් කාර්යාලය අද දින තාවකාලිකව වසදමා තිබෙනවා. එසේම කුරුණෑගල නගරයේ වෙළඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළෙන්දන්ගේ සහ සේවකයන් 10 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කළා. ස්වයන් නිරෝධහිනිය සඳහා යොමු කර සිටින පුත්කලියකගේ බිරිඳ හබරදුව ප්‍රාදේශීය සභාවේ සේවයට පැමිණීම හේතුවෙන් හබරදුව ප්‍රාදේශීය සභා කාර්යාලය ඊයේ සිට වසදමා තිබෙනවා. හබරදුව ප්‍රාදේශීය සභා කාර්යාලය මෙලෙස වසදැමීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම හබරදුව සිරිමාව බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවදී පැවැත්වූ බවයි හබරදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විධානගමගේ මහතා ප්‍රකාශ කළේ. කෑගල්ල මහරෝහල මගින් පාලනය වන පින්නවල COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි පුත්කලිය හතලේ සයදිනෙකු සුවය ලබා එම රෝහලින් පිටව ගියා. එම් පුත්කලින් සියලු දෙනාම කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නෝට්‍රන් බ්‍රිජ් මිඩ්බර්ට් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඒ රාත්‍රියේ තහවුරු වී තිබෙනවා.
අදාළ ආසාදිත පුත්කලයා කැලණිය පෙටියාකුඩ ප්‍රදේශයේ සීනි ගබඩාවක කම්කරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියේදී එම ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරී විසින් එම ගබඩාවේ සේවය කළ සේවකයන් 11 දෙනෙකු ආමුලස PCR පරීක්ෂණයට භාජනය කර තිබෙනවා. PCR පරීක්ෂණ වර්තාව ලැබීමට පෙර මෙම ආසාදිත පුත්කලයා ඊයේ උදැසන කොළඹ කොටුවේ සිට හැටන් දක්වා 10 වන කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ ළඟම බස් රථයකින් හැටන් බේකල දක්වා පැමිණ ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර කොරෝනා ආසාදිනී වූ පුත්කලින් මහමග මිය යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය පුවත සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. එකම එක මරණයක් පමණයි මහමාර්ගයේ සිදු වුණේ. නමුත් විශාල වශයෙන් පුද්ගලයන් මාර්ගයේ ඇදවැටෙමින් මිය යන බව මේ ප්‍රවෘත්ති සඳහන් කර තිබුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණය අනුව පුද්ගලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගත්ත මේ ගැන තවදුරටත් විමර්ශනය කිරීමේදී පුද්ගලයන් 32 පමණ කණ්ඩායමක් විසින් මේ ආකාරයට කටයුතු කරන බවට තොරතුරු තියෙනවා. දැන් ඒ දෙදෙනෙක් හොයාගෙන තියෙනවා. එකයි ජපානයේ විසින් ශ්‍රී ලාංකික කික් බෝඩ් සැක් කරන තැනැත්තේ, අනිත් තැනැත්තා හෝ තැනැත්තිය ඔස්ට්‍රේලියාවේ විසින තැනැත්තෙක්. දැන් ඔවුන්ගේ විස්තර අපි ලබාගෙන තියෙනවා. කුමන හරි දවසක ලංකාවට පැමිණෙනවා නම් මම ආගමන විගමන බලධාරීන්ට ඒ විස්තර ලබා දීලා තියෙනවා. දකුණු සුඩානයේ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවත්වාගෙන යනු ලබන රෝහල සඳහා සේවය සැපීමට ශ්‍රී ලංකාවේ යුද හමුදා සහ ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 84 දෙනෙකු අද දින කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව ගියා. මීට පසර 6කට පමණ ප්‍රථම 2014 මැයි මාසේ ශ්‍රී ලංකාවේ රෝහලක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ රෝහලක් හැටියට ස්ථාපනය කිරීමට කටයුතු කරන ලැබුවා. මෙම රෝහල විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයේ නියුතු සියලුම අයවලුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තමයි මේ ආකාරයෙන් 2014 වර්ෂයේදී ස්ථාපනය කරනු ලැබුවේ. ශ්‍රී ලංකා යුද හමුදාව ගුවන් හමුදාවට අයත් මෙවැනි වෛද්‍ය කණ්ඩායමක් රෝහලක් පවත්වාගෙන යමින් රටට විශාල කීර්තියක් ගෙන දෙනු ලබනවා. මෙතර විදේශගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ගුවන්තොටුපළක් සම්පූර්ණයෙන් විවෘත කරන දිනයක් ගැන සිතීමට ඇතරම කොයි 19 පැතිර යන ක්‍රමවේදයන් අනුව තමයි කල්පනා කරලා බලන්න ඕනේ. රජයක් වශයෙන් රජය අවශ්‍ය අවස්ථාවේදී තීරණයක් ගන්න ලබයි. නමුත් මේ අවස්ථාවේදී මීට මාසකට පමණ ප්‍රථම ශ්‍රී ලංකාවට ගෙනෙන ලැබූ ශ්‍රී ලාංකිකයන් යම් කිසි ආකාරයකට කාලසටහන් වෙනස් කිරීමක් කරනු ලැබුවා. නමුත් මේ වන විටත් ඉතාමත් සුළු සංඛ්‍යාවක් හෝ ශ්‍රී ලාංකිකයන් විවිධ අවස්ථාවලදී දිනපතා වගේතර ගෙනෙනු ලැබුවා. ඒ වුණත් මේ සතිය ඉඳලා යම් කිසි ක්‍රමවේදයකට අනුව රටේ ජීවත්වන ජනතාවට විශේෂයෙන්ම අපහසුයක් හෝ පැතිරයාමක් නොවන ආකාරයෙන් ශ්‍රී ලංකාවට අපගේ ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට කටයුතු කරන ලබනවා. වත්මන් ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යාම සඳහා තම පක්ෂයේ සහය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් ඔබතුමා කියන හැටියට ජනාධිපතිතුමා සිංහල බුද්ධාගම පරිසරය සෞඛ්‍ය සමාජ අධ්‍යයනය වාණිජ්‍ය ඔය සේරම ෆේල් විෂයන් 10න් 10ම ෆේල්. මම කියන ප්‍රධාන විෂයන් 10 තව අමතර විෂයන් තියෙනවා, පොඩි පොඩි එකක් දෙකක් පාස් වෙච්ච ඒවා තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ප්‍රශ්න තියෙනවා. බලාපොරොත්තු, නීති ආසාමය, විශ්වාසය, මේ සියලු දේවල් කියන විෂයන් එතුමා ෆේල් වුණා. සෞඛ්‍ය අධ්‍යාපනය කියන්නේ අත්‍යවශ්‍ය විෂයක්. ආර්ථික විදේශීය සම්බන්ධතා මේ සියලු දේවල් අපි විවේචනය කරේ නැහැ. කිසිම හේතුවක් නැතුව පදනම් විරේත මේ හැම දෙයකට කරුණු තිබා. අපිට වඩා මේ විවේචනය කරන්නේ එතුමටම ඡන්දේ දීපු වටනම ලක්ෂය. අපි යමක් කිව්වම අපි විපක්ෂය නිසා අපි ක්‍රෝධයට, වෛරයට, ඊර්ෂ්‍යාවට කියනවා කියන නෑ. විපක්ෂයක ධනාත්මක විවේචනය තියෙන්නට ඕනේ ජනතාවට තේරුම් ගන්න. ඒකයි අපි කිව්වේ. හරි ෆේල් කියන එකක් කිව්වා. ඔබතුමා ෆේල් වෙච්ච තැන් ටික අපි පෙන්නුවා. ඔබතුමාට අපි සහයෝගය දෙන්න, අපේ සහයෝගය අවශ්‍ය නම් රටක් ඇයට ඔබතුමා පාස් වෙන්න ඕන රට දිනන්න අපි කැමති ඔබතුමාට උදව් කරන්න කියන එක අපේ නායකයා කිව්වා. අපිත් ඒ ගමන යන්න කැමති ඔබතුමාත් එක්ක. ජනතාව පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය වලින් වැඩිපුර පෝටින් තියෙන ආහාරය තමයි මාස සම්පත්. මම ඉල්ලීමක් කරන දීවර අමාත්‍යංශයෙන් දීවර ඇමතුමාගේ රටට ඍජුව ප්‍රකාශයක් කරන්න වෛද්‍යවරු හරහා මේ පරීක්ෂණයක් කරලා මේ මාළු කෑවම විසු මාළු කෑවම මේ රෝගය වැළඳෙන්නේ නැහැ කියලා. මම රටේ ඉන්න සියලුම ජනතාවගේ මම ඉල්ලීමක් කර මම ගෙනාවා මාළු. ඊයේ තංගල්ල වරායට ගිහිල්ලා මම මේ මාළු ගෙනාවේ පෙන්නන්න. රටේ ජනතාවගේ මම ඉල්ලීමක් කරනවා මේ මාළු කන්න. බය වෙන්න එපා, කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ. මේ අපි කන්නේ යමුයෙන් ඔයාලා කාලා පෙන්නන්න.
අමුයන් කන්නේ කන්න පුළුවන් යහපාලන ආණ්ඩුවට සාපේක්ෂව ජනතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල දියත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවුරුද්දක් අපේ ජනාධිපතිතුමා මේ රට බාරගෙන හැබැයි අවුරුද්දම අපිට යන්න සිද්ධ වුණේ බාධක රාශියක් මැද COVID-19 රෝගයට අපි දෙවතාවක් මුණ දීපු අය හැටියට අපිට මේ වගකීමත් එක්ක තමයි අපිට යන්න සිද්ධ වුණේ එක පැත්තකින් පාර්ලිමේන්තුවක් නැතුව ජනාධිපතිතුමාට යන්න සිද්ධ වුණා නමුත් අපි යහපාලන ආණ්ඩුවට සාපේක්ෂව බලනකොට අපිට පුළුවන්කම ලැබිලා තිනවා මේ රටේ ජනතාව ශක්තිමත් ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි දන්නවා පහුගිය යහපාලන ආණ්ඩුව බලේ හිටියනම් මේ COVID-19 මේ තත්ත්වයෙන් බැරෑරුම් විදියට රටට එනකොට මේ රටෙන් භාගයක් මැරිලා එහෙම වුණා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් මෙන්න මේ දේ කළ යුතු කියලා යෝජනා කරනවා වෙනුවට ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුන් බොරදියේ මාළු බාන්න හදන තත්ත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. මේ COVID-19 පුළුවන් නම් වැඩිපුර රටේ වර්ධනය කරලා ඒ තුලින් කාලකන්ණි සතුටක් ලබන්න තමයි මේ විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ. මේ COVID ගෙනල්ලා තින්නේ අපි වගේ තමයි විපක්ෂය අද කතා කරන්නේ. වත්මන් ආණ්ඩුවේ අත්නෝමතික තීරණ හේතුවෙන් ජනතාවට සිය ජීවිතයෙන් වන්දි කිවීමට සිදු වෙති බව ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලංකා ආණ්ඩුව COVID-19 සමග ජීවත් වෙමුයි කියලා තේමා පාඩයත් එක්ක තමයි කටයුතු කරන්නේ ආණ්ඩුව COVID-19 එක්ක ජනතාවට ජීවත් වෙමුයි කියන ආරාධනාව කරන එකම ඛේදජනක තත්ත්වයක් ඒ මොකද කොවිඩ් පරදවන්න ඕන සමාජයක කොවිඩ් සමග ජීවත් වෙමි කියන බටහිර මතයත් එක්ක තමයි කටයුතු කරන්නේ ආණ්ඩුව ඡන්දෙට ඉස්සෙල්ලා බටහිර විරෝධී බලවත් රාජ්‍යයන් වලට එරෙහිව මතයක් දරමින් නිදලා ඒ ජනතාව රවට්ටලා බලය ලබා ගත්තට පස්සේදී බටහිර මතයක් එක්ක ජීවත් වෙන්න කටයුතු කරනවා මේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා මේ වෙනකොට COVID-19 වසංගතය රට පුරා පැතිර යනවා වගේම ඉතාමත් ශීඝ්‍රයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ අහිංසක ජනතාව විශාල ගොදුරක් බවට පත් වෙලා තියෙනවා හැබැයි ආණ්ඩුව අත්නෝමතික තීන්දු తీරන වලට ගිහිල්ලා ඒ ආණ්ඩුවේ උද්දච්ච කටයුතු නිසා අවසානයේදී ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ අහිංසක ජනතාවට. අහිංසක ජනතාව මේ වදුරෙන් ගලවා ගන්න ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නැහැ කියන එක අපි දිගින් දිගටම කියා හිටියා. මේ පාලකයෝ ජනතාවට වැරද්ද පටවනවා තමන්ගේ අඩුපාඩුව වහගන්න. ඉතින් එහෙම පාලකියොත් එක්ක කටයුතු කරන්න ගියන් පස්සේදී අපේ රට ඛේද වාචකයට පත් වෙනවා. රජයේ විසින් දෙවන කොරෝනා රැල්ල මර්ධනය කිරීමට අසමත් වී ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කෝවිඩ් වසංගතය මේගොලු උදම් මැනුවා පළවෙනි රැල්ලේදී හොඳට අපි මේක පාලනය කරා කියලා. එතකොට හරි අපිත් එක පිළිගමු කරගෙන ගියා. නමුත් දෙවනි රැල්ලේදී මේගොලු මේක ලේසියෙන් අතහැරියා. දෙවනි රැල්ල එනකොට මේක ලිහිල් කරලා දේවල් ඇති කරලා ඉතින් ඒක විහිඳා ගත්තා. මේ කෝවිඩ් දෙවනි රැල්ල අපි ඇඟට අඬ ගහලා ගත්ත එකක්. නැතුව මේ රට ආපු දෙයක් නෙවෙයි. ඒ නිසා එතනත් එක්ක නමුත් කෝවිඩ් වසංගතයත් එක්ක අනිත් රටවල් මූණ දෙන ආකාරය ඉන්දියාව මූණ දෙන ආකාරය බලන්න. ඒගොල්ලෝ මේ රටේ මං කර කිව්ව කලින් කිව්ව විදිහට අර මේ රටේ ජීවනාලිය බඳ සුළුසහම මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකව ආරක්ෂා කරති. එහෙම නැතුව රට ආරක්ෂා වෙන්නේ නැහැ. මොකද පොඩි මිනිහව ආරක්ෂා කරොත් තමයි එයාලගෙන් යැපෙන්න ආරක්ෂා වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේකට තීරණ තීන්දුව ගන්න බැරි කම නිසා ආණ්ඩුව ෆේල්. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුහුණ පායති මූල්‍ය අර්බුදයේ හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් යටතේ සේවකයන් 560 දෙනෙක් විශ්‍රාම ගැන්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46ක් වැය කිරීමට සිදුවන වෙති බවයි ඒ පිළිබඳව යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දන්වා ඇතේ. මේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීගත් තීරණ කිහිපයක් ඇස්බස්ටස් පාවිච්චියේදී අවුරුදු 25ක් පමණ කාලයක් තුළ එය පිළිකා කාරකයක් හැටියට යම් යම් මත ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පෙර පාසල් සහ පාසල් දරුවන් අවුරුදු 25ක් 30ක් යනකොට ඒ තත්ත්වයට භාජනය වෙන්න තියෙන යම් කිසි සැකසහිත තත්ත්වයක් තුළ පරිසර අමාත්‍යාංශය විසින් මේ කරන ලද විශ්ලේෂණයක් අනුව ගත්ත මූලික තීන්දුවක් හැටියට පාසල් සහ පෙර පාසල් වල සෙවිලි
ඇස්බස්ටස් වලින් තොර වැඩපිළිවෙලකට ඊගාව වසර ඇතුළත පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා. කැලණිගඟ දකුණු ඉවුර ජල යෝජනා ක්‍රමය හෙට දින විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ආයතන විශාලම පීඩනයට ලක් වෙලා තියෙන ප්‍රදේශයක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් මෙයින් ආවරණය වෙනවා. ගෘහස්ථ සැපයුම් සහ කර්මාන්තවලට සහ ගෘහස්ථ සැපයුම් 120,000කට ජලය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ආධුනිකත්ව සහ පුහුණු ක්‍රීමේ මණ්ඩලය හරහා පුහුණුව ලබා දීම වැඩසටහන ආරම්භ කිරීමට යෝජිතව තිබෙනවා. ඒ සඳහා ඉදිරි මාස 5 මාර්ක කාලය තුළ මේ තෝරාගත් ක්ෂේත්‍රයන්හි ලංකාවේ පුහුණු ශ්‍රමිකයින් අඩු ක්ෂේත්‍රයන් 25ක් වෙනුවෙන් එම මඳවා ගන්නා ලද සංවර්ධන බහුකාර්ය සංවර්ධන සහායකවරුන් පුහුණු කිරීම වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. දැනට මඳවාගෙන තිබෙන 32,000 රමතරව ඉදිරි කාලේ තවත් 68,000කට ආසන්න පිරිසක් මඳවා ගැනීමට යෝජිතව තිබෙනවා. වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් රජය සැලසුම් කරගෙන තිබෙනවා. ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කරමින් ජනතා ගැටළු වලට සාධනීය විසඳුම් ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටළු වලට සවන් දීම සඳහා විපක්ෂ නායක කාර්යාලය ස්ථාපිත කෙරුණු දුර්ගතන මධ්‍යස්ථානයේ වැඩ කටයුතු නිල වශයෙන් අද ආරම්භ කෙරුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව පළමු දුර්ගතන ඇමතුම සඳහා පිළිතුරු ලබා දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. 0.1177 යන දුර්ගතන අංකය ඔස්සේ පෙරවරු 8 සිට පසුවරු 8 දක්වා ජනතාවට සිය ගැටළු මෙම මධ්‍යස්ථානයට යොමු කිරීමට අවස්ථාව උදා අද දවසේ විශේෂයෙන්ම වර්තමාන රජයට වසරක් පිරෙන මොහොතක සමගි ජන බලවේගයේ අපි රටේ ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී විපක්ෂයේ හැටියට විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රී කණ්ඩායම ඒ අයගේ නායකත්වෙන් ජනතාවගේ දුකට සවන් දෙන දුකට පිහිටවන දුකට විසඳුම් ලබා දෙන දුරකථන මේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. සමගි ජන බලවේගයේ හිතක් පපුවක් ඇති දේශපාලන ව්‍යාප අපට හදවතක් තිබෙන නිසා තමයි ජනතා අඳෝනාවට අපි සවන් දෙන්නේ. අපි මේවට සවන් දීලා ජනතාවගේ දුක කඳුළු වේදනාව අවබෝධ කරගෙන අපේ දේශපාලන ක්‍රියාකාරකම් විශේෂයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුව ඒ සභා ගර්භය තුළ මේ රටේ කොරෝනාවෙන් විපතටපත් වුණු සමස්ත 120,000කගේ ඒ හඬ පාර්ලිමේන්තුවේ රැව්පිලි රැව් දෙන ආකාරයට ප්‍රකාශ කරමින් ජනතා ප්‍රශ්නවලට සාධනීය විසඳුම් ලබා දෙන්න අපි ප්‍රබල ප්‍රගතිශීලී නූතනවාදී විපක්ෂයක් හැටියට කටයුතු කරමු. මේ අයවැය සමයේ මේ දින ගණනාවක් පුරාවටම ක්‍රියාත්මක වෙන මේ විවාදය තුළ ජන හඬ ජන දුක මැති සබේ එළි දක්වලා මේ අසහනෙන් පීඩණයෙන් දුක්ඛිත භාවයට පත් වුණු රටේ ජනතාවට පිහිටක් ලබා දෙන්න අපි ප්‍රායෝගික ක්‍රියාකාරී විපක්ෂයක් හැටියට අපි කටයුතු කරමු. සිංහරාජ වනාන්තර භූමියේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන ඇති සුවිශේෂී පියවර පිළිබඳව ප්‍රශංසාව පළ කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් දිවේතනයක් නිකුත් කර තිබෙනවා. සිංහරාජ වනාන්තරයේ පැවැත්ම කෙරෙහි අවධානය යොමු වී තිබීම පැසසුම් කටයුතු බව දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ නුපුටා ගැනීම ශ්‍රී ලංකාව සතුව පවතින වටිනාම ස්වාභාවික සම්පත් අතර ඉහළම ස්ථානය කළා සැලකිය හැකි සිංහරාජ වනාන්තර භූමියේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන ඇති සුවිශේෂී පියවරක් පිළිබඳව අප සංවිධානය බලවත් ප්‍රශංසාව පළ කරන්නෙමු. පසුගිය පාලන සමයේ පරිසර අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංහරාජ වනාන්තරයේ පින් ප්‍රමාණය හෙක්ටයාර් 36,474.93ක් දක්වා තවත් විශාල බිම් ප්‍රමාණයක් වැඩි කරමින් ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබීම පරිසරයට ආදරය කරන සියල්ලන්ගේම සොම්නසට හේතුවන කරුණකි. ඒ සමගම හිටපු ජනාධිපතිතුමා මෙම ගැසට් නිවේදනය පිළිබඳ අදහස් දක්වමින් පළ කර ඇති විශේෂ කරුණක් පිළිබඳවද සමාජ අවධානය යොමු වීම ඉතා වැදගත්ය. එනම් ශ්‍රී ලංකාවේ පරිසරික ආරක්ෂාව සඳහා එතුමා බලය සිටියදී අත්සන් කර ඇතැයි කියන තවත් ගැසට් නිවේදන 65ක් මේ දක්වාම ප්‍රකාශයට පත් නොවී තිබීමයි. වර්තමාන පරිසර අමාත්‍යවරයාද මේ ගැන අතිශයින් උනන්දුවෙන් ක්‍රියා කර ඇති හේයින් ඉතිරි ගැසට් නිවේදනද ප්‍රකාශයට පත් කර පරිසරය රැක ගැනීමට වහා ක්‍රියාත්මක වනු ඇතැයි ගෞරවයෙන් අපේක්ෂා කරමු. උපුටා ගැනීම අවසන්. පසුගිය කාල සීමාව තුළ අඩුවක් පෙන්නුම් කළ රියනතුරු මෙවන විට යළි ඉහළ ගොස් තිබෙනවා.
ව්‍රියනතුරු අපේ රටේ ප්‍රධාන මාතෘකා අතර තවත් එක් කරුණක්. නමුත් පසුගිය කාල සීමාව තුළ ව්‍රියනතුරු වල යම් අඩුවක් දක්නට ලැබුණ නිසා එය කතාබහට ලක් නොවූ අවධානය යොමු නොවූ කරුණක් බවට පත්ව තිබුණා. මහමගට තම රටේද සමග පැමිණෙන ඔබ මනා හික්මීමකින් යුතුව තම රටය නිසි ලෙස හසුරුවන්නේ නම් ව්‍රියනතුරු අඩුවීමට නොව ව්‍රියනතුරු යලි සිදු නොවන්නට එය පිටිවහලක් වනු නොඅනුමානයි. නමුත් නිසි අවබෝධයක් නොමැතිව බීමතින් සිය රටයට ගොඩවන ඔබට අවසානයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයක් තුලයි. ඔබේ ජීවිතයේ මෙන්ම අන් අයගේ ජීවිතද අවධානමට ලක් කරමින් ප්‍රියපදවන ප්‍රියදුරන් අදවන විට නීතියේ වැහැණට පවා හසු නොවි සිටින්නේද ඇතැම් බලපුලුවම් කාරකම් පෙන්වමින්. නමුත් මේවන විට යම් අඩුවක් දක්නට ලැබුණු රියනතුරුවල ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්눔 කරන බව පොලිසිය අද ප්‍රකාශ කළා. මාරක රියානතුරු වල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ලංකාවේ කොවිඩ් දෙවෙනි වරට පටන් ගැනීමට පෙර ඔක්තෝබර් 4 වෙනිදාට පෙර ලංකාවේ දිනකට පුද්ගලයින් 5-6 දෙනෙක් නැත්නම් 7-8 දෙනෙක් මිය ගියා මාරක රියානතුරු වලින්. එය ඉතාම ශීඝ්‍ර ලෙස පහත බැස්සා. එක් පුද්ගලයෙක්වත් මිය ගියේ නැහැ පහුගිය දිනවල. නමුත් දැන් නැවතත් ඊයේ පෙරේදා ඉඳලා මාර්ගවල පුද්ගලයින් මිය යාම එවැගේම තුවාල කරුවන් බවට පත්වීම ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ලංකාවේ දිනකට මාරක රියානතුරු 10ක් වාර්තා වීම ශුන්‍ය බවට පත් උනත් දැන් නැවතේ වර්ධනය වෙමින් පවතිනවා. ඊයේ නුගේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෝ 2 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා තරුණයෝ. පෙරේදා ලංකාවේම මාරක රියානතුරු 3ක් වාර්තා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුද්දකට 3000කට ආසන සංඛ්‍යාවක් මාරක රියානතුරුන් මියනෝ 20000ක් පමණ තුවාල ලබනවා. මේන් 15000කට ආසන්න පිරිසක් කිහිලි කරුවලට එමත් නැත්නම් රෝද පුටුවලට සීමා වෙනවා ජීවිත කාලෙ මිති. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න. අද වැඩිපුරම මාර්ගවල මිය යන්නේ යතුරු පැදි පදවන අය ප්‍රතිශතයක් ලෙස. BBC සංදේශය සිංහල සේවයේ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. එම පුවත ඇතුළු තවත් පුවත් කිහිපයක් දැන් BBC සංදේශය සිංහල සේවයේ හිටපු ප්‍රධාන සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ මහතා ඊ රාත්‍රියේ ලන්ඩනයේදී අභව ප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය මාස කිහිපයේ තරමක රෝගී තත්ත්වයෙන් පසු ඇති ඔහු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිත ක්ෂයටපත් වී තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ අධිශිෂ්‍යයෙකු වන ප්‍රියත් ලියනගේ මහතා විජය පුවත්පත් ආයතනයේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. ඔහු ආන්දෝලනාත්මක චිත්‍රපට කිහිපයක තිර රචකයෙකු දවනවා. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඉරමෙදියම ඉන් එක චිත්‍රපටයක්. වසන්ත උබේසේකර අධ්‍යක්ෂණය කළ දඩේම චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ශිල්පියා වන්නේද ප්‍රියත් ලියනගේ මහතායි. BBC ලෝක සේවය වෙනුවෙන් ප්‍රියත් ලියනගේ විසින් නිර්මාණය කරන ලද පළමු ලෝක යුත්තේ මැකේකී හඬ විශේෂාංගයට හොඳම ගුවන් විදුලි විශේෂාංගය සඳහා පිදෙන ජාත්‍යන්තර සම්මානයක් ද හිමි වුණා. පාසල් තුල ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කරගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යාපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව 3 ශ්‍රේණිය සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් විෂයමාලාව තුල ඉංග්‍රීසි විෂයට අදාළ පෙළපොත් ඇසුරින් සකස් කරන ලද පාඩමාලා අන්තර්ගත කරන ලද අන්තර්ජාල යෙදවුමක් මගින් මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මක කරනු ලබනවා. වරිපොල නගරයේ වෙළඳ සැලක් අසල නතර කර තිබූ ත්‍රිරුත රථයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අවුරුදු 24ක තරුණියකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වරිපොල පොලිසියට ලද තොරතුරක් මතයි. අම්බලන්කුඩ වතුරවිල ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ DP හර්ෂණී උපේක්ෂා නම් ශිෂ්‍යාව මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175ක් ලබා ගනිමින් සමත් වී තිබෙනවා. එම විදුහලේ විදුහල්පති ඉන්ද්‍රානන්ත වන්නියාරච්චි මහතා සඳහන් කළේ මෙලෙස එම පාසලේ දරුවෙකු ශිෂ්‍යත්වයේ සමත් වී ඇත්තේ වසර 23කට පසු බවයි. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethnews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.